උණුසුම් බොහොත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යන ලබන අනුරාධපුර ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරු මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුල මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ඒ සඳහා ජපන් ජබර ගිනිසිරියා කුකුළු අපද්‍රව්‍ය වියලිගම සහ එප්පාවල රොක් පොස්ෆේට් අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. මහකන්නේ සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. අනුරාධපුර ඔයාමඩුව සේනානායක මාවත පදවිය මහඉලුප්පලම එප්පාවල සහ තලාව පිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසරුම් කර කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදා හැරීම සිදු කරයි. මෙම කාබනික පොහොර මෙට්‍රික් ටන් 1ක් කුඹුරු හෙක්ටයාරයකට භාවිතා කළ හැක. පොහොරවර නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මක භාවය පිළිබඳ ඇසුරු මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථානවලදී ගොවින්ට දැක බලා ගැනීමටද අවස්ථාව සලසා තිබේ. ඔයාමඩුව සහ සේනානායක මාවත පිටි කාබනික පොහොර ඇසුරු මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොරවල තත්ත්වය විමර්ශනයට ලක් කළා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ අවස්ථාවට එක්ව සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.